අයිබෝන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් with ධනුෂ්ක අරවින්ද වැඩසටහනත් සමග. ඉතින් T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම ඉහළ යද්දී හෝබාත්ටි ඉතාමත්ම සීතල කාලගුණයක් එක්ක තමයි මේ විදිහට හමුවන්නේ. හෝබාත් නගර මැදේ ඉඳලා මෙල්බන් පපරේ කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි මෙල්බන් පපරේ කණ්ඩායමක් හෝබාත් ක්‍රීඩාංගණයට එන්නේ. ඒ අනුව වුන් සූදානමින් ඉන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගන්වන්න. ඉතින් හෙට දවසේ සුවිශේෂී කාර්යභාරයක් සිදු වෙනවා. මෙල්බන් පපරේ කණ්ඩායම විශේෂ වැඩක් කරන්න සූදානමින් ඉන්නවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ එකතු කරන්න. ඩියන් ඉන්නවා මගෙත් එක්ක. ඩියන් තමයි මෙල්බන් පපරේ කණ්ඩායමේ නායකයා. හැමෝම දන්නවා දැන් මේ වෙනකොට ජාත්‍යන්තරම අඳුරන පුද්ගලෙක් බවට ඩියන් පත් වෙලා ඉන්නේ. ඔව් හෙට ශ්‍රී ලංකා අයර්ලන්ඩ් මැච් එක. ඉතින් හෝබාට් වල තමයි තියෙන්නේ. අපි match ekada sahabagi wenni prathama watawata ithin match ekada papara ba me obath walata ogulawe paleni watawa oh oh ithin eke nisa api mehe Sri Lankan community ekattan tag karala api vishesha widiyata double decker bus ekak book karala thiyena e wagema mehe community ekak organize karala thiyena parade vehicle parade ithin api bus ekak ekka vehicle parade ekak yanna ithin me thamai api gayan Hobart wala Sri Lankan Lions Cricket Club එකේ ඉතින් අපිට හොඳ support එකක් දෙනවා මේ club එකේ. ඉතින් ගායන් මොනවද කියන්නේ? විශේෂයෙන් බොහොම ස්තුතියි මේ වගේ කට්ටිය ඔක්කොම ආපු එකට මේ හොබාට් වලට ඇවිල්ලා support කරන එකට. ඔව්. අපි හිත ඇත්තටම design එක කතා කරලා ඉවරලා මේව කරගත්තේ සම්පූර්ණ double decker bus එක book කරලා. ඔව්. බෙලරි ඕවල් වලින් පටන් ගන්නවා එකට පටන් අරගෙන සිටි එකේ රවුමක් ගිහිල්ලා ආපහු බෙලරි වලටම එන්න තමයි සූදානම් දෙක වෙනකම්. දැන් මේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට දැන් මම හිතන්නේ හොබාත් වල ඉන්නවා 3000ක තාසන්න පිරිසක්. ඒ අයට කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම? හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඇත්තටම මම ඩීඑන් එකක් කතා කරේ අපි අපේ Facebook page එකේ අපි දැන් දාන්න යන්නේ location එක කොහොමද පටන් ගන්නෙ කීයටද මේ වෙන්නේ හැමදේම විස්තර ඔක්කොම ටික දාන්න යන්නේ page එකේ. ඔව්. ඒකට ටිකට් එකක් අපි ඇත්තටම ඉෂුව කරනවා. හරි. per seat ඒ කියන්නේ adult කෙනෙක්ට $25ක ටිකට් එකක්. ළමයෙක්ට $20ක ටිකට් එකක්. ඒ කියන්නේ අවුරුදු 5ත් අවුරුදු 12ත් අතර ළමයෙක්ට $20ක ටිකට් එකක්. අවුරුදු 5ට අඩු උකුලේ තියාගෙන යන්න පුළුවන් ඒ දරුවෙකුට අපි අය කරන්නේ නැහැ. දැන් හෙට තාමත්ම තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාවට මම හිතන්නේ සුපර් 12 වටේ ප්‍රථම තරගයේ. මොකද මේ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්න යන ශක්තිය ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඇත්තටම අපි දැන් ඉන්න ක්‍රවුඩ් එක මෙහි ශ්‍රී ලංකන් හොබාට් ලයන්ස් වල ඉන්න ක්‍රිකට් ගහන කට්ටිය මෙහි ඉන්න සේරටම ඇත්තටම ආරාධනා කරන්නේ ඇවිල් ඉවර වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක දිරිමත් කරන්න එන්න සපෝට් එකක් දෙන්න. හැමෝම බලන් හිටිය ඇත්තටම හොබාට් වල මැච් එකක් එනකම්. සෑහෙන කාලෙකින් මේ මගේ ලෝක උසලානයක් එන්නෙත් හොබාට් වල. මම හිතන්නේ පළවෙනි T20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මේ ක්‍රීඩාංගණය. ඔව්. ඉතින් උපරිම සහයෝගයක් දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්. හැමෝම එන්න ආරාධනා කරන හැමෝටම පැරේඩ් එක පටන් ගන්නවා එකට. එකේ ඉඳන් දෙක වෙනකම් එන්න සහයෝගය දෙන්න පපර බෑන්ඩ් එකට. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඔව් එන්න ඇවිල්ලා එන්ජොයි කරන්න. දැන් බෙල්රි ඕවල් ක්‍රීඩාංගණයේ දෙදරන්න ගහන්න තමයි ඩියන් ඇවිල්ලා ඉන්නේ මෙල්බන් ඉඳලා. ඩියන් පොඩ්ඩක් කියන්නකෝ මේ අපේ ප්‍රේක්ෂකයෝට මම හිතන්නේ 3000කට ආසන්න පිරිසක් ඉන්නවා මේ හොබාට් වල. ඉතින් ඒ අයට මොකද කියන්නේ? ඔව් අපි හිතනවා මේ ගෑන් කිව්වා වගේ පළවෙනි වතාවට තමයි T20 ක්‍රිකට් තරගයක් එන්නේ ලංකාව ප්ලේ කරන්න. ඉතින් හොඳ අවස්ථාවක් මෙහි ඉන්න පුරවැසියන්ට ඒක බලා ගන්න. ඉතින් ඒක නිසා ඔක්කොම ලයිලා සපෝට් එකක් දෙන්න. අපි මෙල්බන් වල ඒ වගේ සිඩ්නි වල හැමතැනම වෙනවා වගේ අපි හිතනවා මුළු ටස්මේනියා වල ඉන්න නැත්නම් ඇවිල්ලා අපේ ලංකාවේ ටීම් එක සපෝට් එකක් දෙයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිය අවශ්‍යයි නේ. ඔව් අනිවාර්යයෙන්ම. මොකද මේ තියෙන වෙදර් එකේ හැටියට මේක අයර්ලන්ඩ් එකේ වෙදර් එක තියෙන. ඉතින් එයාලට සපෝටිව් අපේ අයට පොඩ්ඩක් සීතලයි 14යි වැටිම යන්නේ. ඉතින් ඒක නිසා අපේ ටීම් එකේ ශක්තිය එන්නේ අපේ සපෝටර්ස්ලා. ප්ලේයර්ස්ලා 11 දෙනෙක් ඉන්නවා. 12 වෙනි කණ්ඩායම තමයි මේ පපරේ ආමියක සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් විමසනවා මේ කාලගුණය මොනවා වෙයිද? දැන් කොච්චර කල්ද මේ හොබාට්? මම අවුරුදු 4ක් වෙනවා. කණාවැකි පළ වෙලා තියෙන 150ක් වගේ වැස්ස ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් කියලා. මොනවා වෙයිද ඇත්තටම අත්දැකීම් එක්ක කතා කළොත් එහෙම. ඇත්තටම කිව්වොත් හෙට දවසේ තියෙන්නේ නම් හවස් වෙන්න වහින්නේ නැහැයි කියන. ඔව්. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ විදිහට තියේවි කියන එක. ඕබාට් නගරේ කාලගුණයේ සමහර වෙලාවට ඇත්තටම එහෙට මෙහෙට යන වෙලාවල් තියෙනවා. Belry Oval ක්‍රීඩාංගනේ දෙදරන්න ගහන්න ඇවිල්ලා ඉන්න මේ මෙල්බන් ඉඳලා අපේ මෙල්බන් පපරේ කණ්ඩායම මං හිතන්නේ ජොබ් එකේම නැති වෙයිද මේ ගහලා යද්දි ඔව් අපේ රුවනුත් අද නිවාඩු දාගෙන ආවා හදිසියෙම අපි කතා කරලා කොහොම හරි නිවාඩු දාගෙන ආවා මලිති ඒ වගේම තමයි නිවාඩු දාගෙන ආවා තම කාර්යබහුල ජීවිත ගත කරන්නේ නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරනවා දියන්ට ඔය වගේ අත්දැකීම්ම තියෙනවනේ ජොබ් එකම නැති වෙලා තියෙනවනේ දෙක තුනක් නැති වෙලා තියෙනවා පොඩ්ඩක් කියමුකෝ අපි ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමතිද දියන් ඔව් ඉතින් මම ස්ටුඩන්ට් කෙනෙක් විදියට න්යාවේ ඒක නිසා ඉතින් වැඩ කරන තැන් වල ප්‍රෙෂර් එක වැඩි ඉතින් මැච් එකක් තියෙනකොට යාලා දන්නවනේ මොකටද දාන්නේ මොකටද කියන එක ඉතින් සමහර වෙලාවට ඉතින් ජොබ් එකද මැච් එකද කියලා ඩිසයිඩ් කරන්න වෙනවා ඉතින් මම තුන් සැරයක් ජොබ් අතහැරලා ගිහිල්ලා තියෙනවා මැච් බලන්න මැච් නිසා ජොබ් අතහැරපු දියන් තමයි හෙට දවසේදී බෙල්රි ඕවල් ක්‍රීඩාංගණයේ දෙදරන්න ගහන්න ඇවිල්ලා ඉන්න අපේ කොල්ලෝ ටික මෙල්බන් ඉඳලා එහෙනම් හැමෝටම සුබපතනවා හෙට ලස්සන වැඩක් වෙනවා ඉතින් අපි ආරාධනා කරනවා හෝබාත් වල ඉන්න හැමෝටම හෙට දහවල් 1ට නේ 1ට ක්‍රීඩාංගණයේ ගාවට එන්න ඕනේ නේ ක්‍රීඩාංගණයේ ගාවට එන්න මෙල්බන් පපරේ බෑන්ඩ් එකට වගේම ශ්‍රී ලංකා කණ්ඩායමටත් දිරිය දෙන්න කියන ආරාධනාව තමයි අපි මේ වෙලාවේ කරන්නේ හෝබාත් නගරේ ඉඳලා එහෙනම් සමුගෙන යන අවසාන වශයෙන් මොකක් කර කියන තියනද ඒ බස් එකේ අපිට දාන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් 80ක් විතරයි. ඉතින් පළවෙනියට එන 80 තමයි අපිට දාන්න පුළුවන්. ඒක නිසා මුලින්ම එන අය තමයි අපිට මුලින්ම කරන්න වෙන්නේ. ඉතින් ඒකට අපි දැම්මම අපොලොජි කරනවා මේ අපිට එකමඩේට් කරන්න බැරි වුණොත් කියලා. දැන් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ගොඩක් ඉල්ලුමක් තියෙනවා. එහෙමනම් මේ ක්‍රිකට් කණ්ඩායම සෑහෙන ප්‍රතිචාරයක් දීලා තියෙනවා මේ කමියුනිටි එකට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ ගොඩක් එතනටයි කියලා. ඔව් එහෙනම් SL Lions අපේ හෝබාත් SL Lions කණ්ඩායමටත් සුබපතනවා බෙල්රි ඕවල් ක්‍රීඩාංගණයේ දෙදරන්න සිංහයන්ගේ ශක්තිය පෙන්වන්න තමයි ඩියන් ඇතුළු කණ්ඩායම මෙල්බන් ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් එමනම් ආරාධනා කරනවා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ඔබ හැමෝටම ශ්‍රී ලංකාවට ශක්තිය ලබා දෙන්න මේ විදිහට එකතු වෙන්න කියලා. අද දවසේදී මේ විදිහට සමුගෙන යනවා. හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල මොහොතේදී අපිත් එක්ක එකතු වුණාට. මම දනුෂ්ක අරවින්ද හෝබාත් නගර මැදේ සිට